අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education 2016 වසරේ මාර්තු 30වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තිය යටතේ නීතිපතිවරයා චෝදනාගොනු කර තිබුණ. ඒ හිටපු ආණ්ඩුකාර අසත් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට සිදු කරන ලද පැමිණිලිවලට අනුව අධි චෝදනා දෙකක් යටතේ ගොනු කර තිබූ නඩුව වසර 8කට ආසන්න කාලයක් කොළඹ මහාධිකරණයේදී විභාග කෙරුණු අතර එහි නියෝගය ලබා දෙමින් චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට පත් කෙරුණා. ඒ අනුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අවධාරණය කළේ එම දඬුවම් වෙන්වෙන් වශයෙන් ගෙවී යා යුතු බවටයි. අදාළ නියෝගයේ යටතේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වුණා. එමෙන්ම එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක්ද විනිසුරුවරයා විසින් නියම කළා. ඊට එරෙහිව උන්වහන්සේ පසුගිය අප්‍රේල් 1 වනදා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එහි නියෝගය ලබා දෙමින් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමටයි අභියාචනාධිකරණය අද නියෝග කළේ. මේ අතර 2020 වසරේ ජූලි 14 වනදා හෝ ඊට ආසන්න දිනක කුරුණෑගල බුවනෙක රාජසමයට අයත් බව සැලකෙන රාජසභා මණ්ඩපය කඩා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 5ක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දිනකට එරෙහිව නඩු පවරා තිබුණා. ඊට අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව කුරුණෑගල පළාත්බද මහාධිකරණය මගින් වසර 3ක සිරදඬුවම් සහ දඩ මුදල් සහිතව වරදකරුවන්ට නියෝගයක් නිකුත් කළා. එම සිරදඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය තීරණය කළේ වසර 3ක සිරදඬුවම වසරක් දක්වා අඩු කිරීමටත් 2023 වසරේ දෙසැම්බර් මාස 14 වනදා සිට එය ක්‍රියාත්මක කිරීමටත් නියෝග කිරීමයි.